ප්‍රංශය, රුමේනියාව, ඉතාලිය, ජර්මනිය නායිකීන් යුක්‍රේනයේ අගනුවරවන කිව් නගරයට ගියා. එහිදී රටවල් හතරේ නායිකීන් යුද්ධය නිසා සිදුවුණු හානිය නිරීක්ෂණය කළා. රුසියානු යුක්‍රේන ගැටුමදී යුක්‍රේනයට අවශ්‍ය ආයුධ තාක්ෂණික දැනුම ලබා දෙන බවට නායිකීන් හතර දෙනා පොරොන්දු වූ බව විදේශ වාර්තා සඳහන් කළා. මෙවැනි මොහොතක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තවත් ඇමරිකන් ඩොලර් බිලියනයක් යුක්‍රේනයට ලබා දෙන බව සඳහන් කළා. බටහිර රටවල් ලබා දෙන මුදල් වලට අමතරව දිගුදුර මිසල්ස් නවීන ආයුධත් ලබා දෙන්න කියලා ජනපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කළා. රුසියා විසින් යටත් කරගත් කර්සන් මරියපෝල් වැනි නගරවල රුසියානු විෂය නිර්දේශය පාසල්වල ඉගැන්වීම ආරම්භ කළා. විශේෂයෙන්ම රුසියානු භාෂාව හා රුසියානු සංස්කෘතිය රුසියාව යටත් කරගත් ප්‍රදේශවල රුසියානු පාස්පෝර්ට් ලබා දීමත් ආරම්භ කර ඇති බවට විදේශ වාර්තා සඳහන් කළා. යුක්‍රේනය වෙනුවෙන් සටන් කරපු එංගලන්ත ජාතිකයින් දෙදෙනාටත් මොරොක්කෝ ජාතිකයාටත් රුසියා විසින් වෙනම රාජ්‍යයක් කියලා නම් කරපු ඩොනෙක්ස් ප්‍රදේශයේ අධිකරණයක් විසින් මරණ දඬුවම ලබා දුන්නා. මේ පිළිබඳව යුක්‍රේනය තම විරෝධය පළ කළා. ඩොනෙක්ස් ප්‍රදේශයේ රුසියානු හිතවාදී නායකින් යුක්‍රේනය යුද අපරාධ සිදු කළ බවට චෝදනා කළා. රුසියා විසින් යුද අපරාධ සිදු කළා කියලා විමර්ශන සිදු කරන ආකාරයට යුක්‍රේනයේ සිදු කළ යුද අපරාධත් විමර්ශනය කරන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි අපි ලබා දෙන්නම් කියලා රුසියානු හිතවාදීන් ප්‍රකාශ කළා. මේ පිළිබඳව ඔබේ අදහස් අපිට කියන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝවක් සමගින් හමුවෙමු.